ස්වාමින් වහන්සේට ස්තුති වේවා. අපි ඉගෙන ගත්ත මගේ සහෝදර සහෝදරිය උන්වහන්සේ අපිව හසුරුවනකොට නැත්නම් අපි උන්වහන්සේව යේසුස් වහන්සේව අනුගමනය කරනකොට අපේ සම්බන්ධතාවල් වල වෙනසක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒවල ප්‍රමුඛතාවයේ වෙනසක් සිද්ධ වෙනවා කියලා. අද දවසේ මම ඔබත් එක්ක බෙදාගන්න කැමති උත්පත්ති පොතේ 50 20 වෙනි පදය මේ උන්වහන්සේව අපි අනුගමනය කරනකොට උන්වහන්සේ අපිව මෙහෙයවනකොට අපේ ජීවිතේ තවත් සිද්ධ වෙන දෙයක් ගැන එකේ කියනවා උත්පත්ති 50:20 නුබලා වනාහි මට නපුර කරන්නට අදහස් කළොය එහෙත් බොහෝ සෙනග දිවි සහිතව ආරක්ෂා කරන පිණිස අද තිබෙන ප්‍රකාර ඉෂ්ට කිරීමට දෙවියන් වහන්සේක යහපතට අදහස් කළසේක බලන්න අපි උන්වහන්සේව අනුගමනය කරනවා නැත්නම් උන්වහන්සේ මෙහෙව්වා යෝසප්ප දෙවිඳුන් මෙහෙව්වේ යෝසප්ප උන්වහන්සේට උමනාතනට යෝසප්ප ගෙනිච්චා හැබැයි එතනට ගෙනියන්න ලොකු වේදනාවල් යෝසප්ට පහු කරන්න සිද්ධ වුණා දැන් බලන්න උන්වහන්සේව අපි අනුගමනය කරනකොට නැත්නම් උන්වහන්සේ අපිව අපේ ගමන් උන්වහන්සේ නියම කරනකොට අපේ පාද උන්වහන්සේ හසුරවනකොට වේදනාකාරී අවස්ථාවල් දෙවිඳුන්ගේ අරමුණ ඉෂ්ට කිරීම සඳහා උන්වහන්සේ පාවිච්චි කරනවා. ඔබගේ මගේ ජීවිතයේ වේදනාවල් ඒ වේදනාකාරී අවස්ථාවල් උන්වහන්සේ පාවිච්චි කරනවා උන්වහන්සේගේ යහපත් අරමුණ ඉෂ්ට කරන්න. ඉතින් ඒක කොයිතරම් වැදගත්ද දෙවිඳුන් ඔබවයි මාවයි ඒ විදිහට පාවිච්චි කරනකොට ඔබයි මමයි වේදනාව දිහා බලන්නේ කොයි විදිහටද? යෝසප් වේදනාව දිහා බැලුවේ කොයි විදිහටද? යෝසප් ඒක අවසානයේ තේරුම් ගත්තා. බොහෝ දේවල් මුලදී යෝසප්ට තේරෙන්නේ නැතුව ඇති. හැබැයි යෝසප් අවසානයේ තේරුම් ගත්තා හැම වේදනාවක්ම මම පහු කරේ දෙවිඳුන්ගේ යහපත් අරමුණ ඉෂ්ට කරන පිණිස තමයි මං ඒව හරහා ගියේ. ඉතින් ඔබයි මමයි ඒ විදිහට තේරුම් ගන්න ඕද අපේ ජීවිතයට එන වේදනාවල් අමාරුකම් වලදී ඒවා අපිව යේසුස් වහන්සේ වෙතට තවත් ලංකරන එක නිමීද කරන්නේ උන්වහන්සේ වලින් බලාපොරොත්තු වෙන්නේ අපිව පරිණත කිරීම නිමීද උන්වහන්සේ වලින් බලාපොරොත්තු වෙන්නේ අපි ඉන්න තැනින් තව තලයකට අපිව ඔසවන්න නිමීද උන්වහන්සේගේ අරමුණ ඒකයි මගේ සහෝදරය සහෝදරි වේදනාව උන්වහන්සේ පාවිච්චි කරනවා උන්වහන්සේගේ යහපත් අරමුණු ඔබගේ මගේ ජීවිතේ ඉෂ්ට කරන්න. ඉතින් උන්වහන්සේ අපිව හසුරවනකොට උන්වහන්සේ අපේ පාද හසුරවනකොට වේදනාකාරී හැම අවස්ථාවකම උන්වහන්සේට පුළුවන් පාවිච්චි කරන්න උන්වහන්සේගේ යහපත් අරමුණු ඉෂ්ට කරන්න. ඉතින් එසේ ඉඩ දෙන්න උන්වහන්සේ ඔබටයි මටයි ශක්තිය ධෛර්යය දෙනසේක්වා ශුද්ධාත්මයන් වහන්සේගේ උපකාරය ලැබෙනසේක්වයි අපේ ආඥාව. ඔබට ජේසුපීටයි සුබ දවසක්.